දරුවනේ ඊළඟට අවධානය යොමු කරන්න තියෙන්නේ අමුදන්ට ලියපු ලියුම පිළිබඳව තමයි මේක පෞද්ගලික ලිපියක් ලිපි වර්ග කොටස් දෙකක් තියෙනවා පෞද්ගලික ලිපි සහ රාජකාරී ලිපි පෞද්ගලික ලිපි දෙමළ භාෂාවෙන් හඳුන්වන්නේ උරවු මුරේ කඩිදම් උරවු මුරේ කඩිදම් රාජකාරී ලිපි හඳුන්වන්නේ තොලිට් මුරේ කඩිදම් තොලිට් මුරේ කඩිදම් එතකොට මෙතන දැන් තියෙන අපිට පෞද්ගලික ලිපියක් ලිපිය ඉස්සෙල්ලම තියෙනවා ලිපිණය ඉලක්කම් 19 අංක 19 ප්‍රධාන වීදි ප්‍රධාන වීදිය කණ්ඩි නුවර ඊළඟට තියෙනවා දිනය දාලා ලිපිණයේ මුලින්ම සඳහන් කරලා තියෙනකොට ගොඩක් අයට ගැටලු තියෙනවා මේ ලිපිණය මොන පැත්තේද ලියන්න ඕන දකුණු පැත්තේද එහෙම නැත්නම් වම් අත පැත්තේද කියලා ඉතින් 2018 වසරේදී මේ විදිහට ලිපිණය වම් අත පැත්තේ ලිව්වත් දකුණු අත පැත්තේ ලිව්වත් අදාළ ලකුණු ප්‍රමාණය දෙන්න කියලා තියෙනවා ඒක නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ නමුත් පෙළ පොතේ සඳහන් වෙන්නේ දකුණු අත පැත්තේ ලිපිණය සඳහන් කරලා තියෙන එක ඉතින් ඒක නිසා මම වඩාත් හොඳයි කියලා කියනවා මේක දකුණු අත පැත්තේම ලිපිණය ලියනවා නම් මොකද පාසල් අපේක්ෂකයෙක් විදියට පෙළ පොතේ සඳහන් කරපු විදියටම අපි ලිපිය ලියනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම තමයි මෙතන ආමන්ත්‍රණය තියෙනවා. මේ මෙතන ලියුම ලියනකොට අපි හැම නිතරම ලියුම එක කෙලින් එක පිළිවෙලට ලියන්න පුරුදු වෙන්න ඕන ලිපිනේ ලියද්දිත් ඒ වගේම තමයි අනිවාර්යෙන්ම කමා එක දිගටම දාගෙන යන්න ලිපිනේ ලියල ඉවර වුණාට පස්සේ ඒ කමා එක දිගටම ද ඔයාලා සටහන් කරලා තියෙන්න ඕන. පස්සේ ආමන්ත්‍රණයේ තියෙන අන්බුල්ල අමුදනුක්කු ආදරණීය අමුදන්ට මේ ලිව්ම ඊට පස්සේ දිගටම ගලාගෙන යනවා අපි දන්නවා අපි ලිව්මක් ලියනකොට සිංහල භාෂාවේදී උනත් ලිව්ම ලියනකොට සැප දුක් විමසනවා මේ මෙතනදී තමුදන්ගෙන් ලිව්ම ලියන්නේ ලිව්ම ලියන කෙනා සැප දුක් විමසනවා නන් නල්ල සුහම් නන් නල්ල සුහම් මම හොඳින් ඉන්නවා උනත සුහම් මෙප්පඩි උනදු සුහම් මෙප්පඩි ඔයාගේ සැපසනීප කොහොමද උංගල් උංගල් අනේවර වරිනදුම් සුහත්තික්කු ඉරේවනින් තෝනේ ඔයාලා සියලු දෙනාටම ඔයාලා සියලු දෙනාටම දෙවියන්ගේ පිහිටයි මේ විදිහට තමයි මේකේ ආශිර්වාදයේ සඳහන් කරලා තියෙන්නේ ආශිර්වාදය අපේ සිංහල ලියුම් ලියද්දී සිංහල භාෂාවෙන් ලියුම් ලියනකොට ආශිර්වාදයක් තියෙනවා නමුත් විශේෂයෙන් මේ දෙමළ භාෂාවෙන් ලියුමක් ලියනකොට ආශිර්වාදයක් සටහන් වෙන්නේ නැහැ නමුත් අපිට මෙන්න මේ විදිහට ආශිර්වාදය සඳහන් කරන්න පුළුවන් උන්ගල් අනේවරිනදුම් සුහත්තික්කු ඉරේවනින් තුනේ ඔයාලා සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ පිහිටයි ඔයාලගේ ඔයාලා සියලු දෙනාගේම සුවයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ නන්බා යහළුවේ මේ අනුප්පිය කඩිදම් කිරීතද ඔයා අනුප්පිය අනුප්පිය කියන්නේ එවපු කඩිදම් ලිපිය ලැබුණා නී අනුප්පිය කඩිදම් කෙරෙයිතද ඔයා එවපු ලිපිය ලැබුණා පොංගල් පණ්ඩිහේ පැත්‍රි එළදිරින්දායි පොංගල් පණ්ඩි පණ්ඩිහේ පොංගල් පණ්ඩිහේ කියන්නේ තයි පොංගල් උත්සවය ගැන පැත්‍රි ගැන තයි පොංගල් උත්සවය ගැන ලියලා තිබුණා අරින්දු කොණ්ඩේ එහෙනම් ඒ ලියුම කියවලා ඒ පිළිබඳ විස්තර දැනගත්තා කියන අදහස තමයි මේ මෙතන කියවෙන්නේ මික්ක මහල්චි ගොඩක් සතුටුයි මික්ක මහල්චි නාංගල් අඩුත්ත මාදම් යාල්පාණම් වරවෝම් නාංගල් අපි අඩුත්ත මාදම් ලබන මාසයේ යාල්පාණම් වරවෝම් යාපනයේ එනවා එමතු නන්බර්හලු නන්බර්හලාහ එමදු නන්බර්හලාහ එමදු මෙතන ගොඩක් ළමයි වරද්ද ගන්නවා එමදු කියන්නේ අපේ එනදු කියන්නේ මගේ මෙතන තියෙන්නේ එමදු
එමදු නන්බර්හලාහ මගේ යාළුවන් විදියට සුනිල් සම්පත් රඝුමාන් දීපන් නවා මගේ යාළුවන් විදියට එනවා සුනිල් සම්පත් රඝුමාන් දීපන් නවා ආහියෝරු නවා යන අයත් එන්නුඩන් වරුවාර්හල් මාත් එක්ක පැමිණෙනවා එහෙනම් ලියුමේ කියනවා යාපනයට එනවා අපි ලබන මාසේ එනකොට යහළුවන් කීප දෙනෙක්ගේ නම් සඳහන් කරලා තියෙනවා එයාලත් මේ මේ නිවාඩුවට එනවා කියලා නාංගල් අංගු ඉරඬු නාටකල් සංගුවෝ අපි එහෙ දවස් දෙකක් ඉරඬු නාටකල් දවස් දෙකක් සංගුවෝ නවතිනවා ඒත් පාඩු සෙය මොඩියුමා ඒත් පාඩු एक विनुएन सोधा नम करान पुलु अंदे हियला किया नवा अपी नवसीन ने नवा अपी एक दवस देखा नवसीन कोटा ए विनुएन सोधा नम करान पुलु अंदे हियला अमुदन गेन आहने वा मितने में गोड़ाक आया अपी टे लिवमा के लिए न कोटा गोड़ाक के लावट निपात पदे वेदे गात्ते नवा एक निसा में निपात पदे गेन අවදානේ යොමු කරන පාත්‍ර කියන වචනේ හොඳට මතක තියාගෙන ඊළඟට අදුත්ත කියන වචනේ ගොඩක් වෙලාවට වැදගත් වෙනවා ඒක නිසා ඒ වගේ නිපාත පද පිළිබඳවත් ලියුමක් ලියීමේදී සැලකිලිමත් වෙන්න ඕන යාල්පාණත්තිල් උල්ල මුඛ්‍ය ඉඩංගල් එවේ යාපනයේ ඇති මුඛ්‍ය මුඛ්‍ය කියන්නේ ප්‍රධාන නැත්තම් විශේෂ ඉඩංගල් ස්ථාන මොනවාද එවේ මොනවාද යාල්පාණම් කියන වචනේ යාපනය කියන අදහස ගෙන දෙනවා මෙතන ම් අක්ෂරයවත් කොට ඉතිල් යෙදීම නිසා තමයි යාපනයේ යාල්පාණත්තිල් කියන අදහස ඇවිල්ලා තියෙන්නේ යාල්පාණත්තිල් උල්ල මුඛ්‍ය ඉඩංගල් ලෙවේ යාපනයේ ඇති ප්‍රධාන ස්ථාන මොනවාද අවත්‍රි සුත්‍රි පාක වඬු ඒවා බලන්න ඕනේ ඒවා බලන්න ඕනේ අත්තෝඩු උංගල් ඒ වගේම උංගල් අම්මා සමීක්කුම් උණවහලේ ඒ වගේම උංගල් අම්මා ඔයාගේ අම්මා සමීක්කුම් උයන උණවහලේ ආහාර රුසික්කාව රුසික්කාව ඔයාගේ අම්මා උයන ආහාරවල රසය බලන්න කැමති මෙතන ආවල් කියන වචනේ කැමති කියන අදහස ගන්න පුළුවන් උණක්කු විරුම්බමාන සිංගල උණවු වහේහලේ එනදු අම්මා සේදු තරුවා දාහ කුරිනාත් උංගලුක්කු විරුම්බමාන මෙතන උංගලුක්කු කියන වචනෙන් ඔයාට කියන අදහස එනවා විරුම්බමාන කැමති දරුවනේ ඔයාලා දන්නවා විරුම්බම් කැමති විරුම්බම් ඉල්ලේ කැමති නැහැ වේඬුම් ඕනේ වේඬම් එපා කියන වචනත් එක්ක අපි එක්ක කියන ප්‍රත්‍ය යොදා ගන්නවා දැන් සිංහල භාෂාවෙන් මම කැමති කියන වචනේ අපි දෙමළ භාෂාවෙන් කියන්නේ මට කැමති ඒ වගේ තමයි එන්න ඕනේ මම ආසයි කියන වචනය මට ආසයි කියලා තමයි දෙමළ භාෂාවේදී යොදා ගන්න. ඒ විදිහට උණක්කු විරුම්බමාන සිංහල උණව. ඔයාට කැමති ඔයා කැමති සිංහල උණව වහේකලේ. සිංහල ආහාර වර්ග එනදු අම්මා මගේ අම්මා සේදු තරුවදාහ කුරිනල් හදලා දෙන බව පැවසුවා. එහෙනම් එහෙම කියලා මේ ලියුම අවසන් කරනවා. කඩිතම් කණ්ඩු පදිල් තොඩරු. ලියුම දැක්කට පස්සේ මෙයා පිළිතුරු අපේක්ෂාවෙන් තමයි ඉන්නේ. එහෙනම් මෙයා කියනවා ලියුම ලියලා පිළිතුරු පසුවට කියලා. නන්රි ස්තුති. මේ නන්ද කියන කොමාවක් දාලා තියෙනවා. ස්තුති ඉපඩිකු මෙයට උනදු අන්බින් අශෝක ඔයාගේ ආදරණීය අශෝක. මේ හැමතැනම ලියුම ලියද්දී අපි කොමාවක් දාලා ලියලා තියෙනවා ලියුම අවසාන කළ තියෙන එකම කෙලින් ඒ ගැන අවධානය යොමු කරන ලියුමක් කියනකොට ඒ වගේම තමයි
ලියුමල් ලියනකොට අපි භාෂාව අපි දෙවන භාෂිතයන් විදියට සරල වාක්‍ය තමයි නිර්මාණය කරන්න ඕනේ. අපි ලොකු වාක්‍ය හිතලා ලොකු වාක්‍ය වලින් ලියන්න ගියොත් අපිට අපහසුතාවටපත් වෙනවා. අපි අපහසුතාවයටපත් වෙනවා. ඒක නිසා අපි ඉදිරිපත් කරන කරුණු සරලව සරල වාක්‍යයෙන් ඉදිරිපත් කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද රචනාවක් ලියද්දී වුණත් මේ රචනාව ලියන්න එපා බරපතල ලොකු වාක්‍ය ලියන්න එපා. ඔයා ඔබ ඔයාලා දන්න විදිහට ඔයාලගේ වාක්‍ය සරල අදහසක් එන විදිහට ඔයාලගේ වාක්‍ය ඉදිරිපත් කිරීම තමයි වැදගත් වෙන්නේ. දරුවනි මේ ආකාරයට පෞද්ගලික ලිපියක් ඔයාලා නම වෙනස් කරලා ලියන්න, ගම් වෙනස් කරලා ලියුම ලියන්නේ කාටද, ලියුම යවන කෙනාගේ කරුණු වෙනස් කරලා ලියන්න පුළුවන්. ඔයාලට ලියන්න පුළුවන් ආදරණීය අම්මට, එහෙම නැත්නම් ආදරණීය මිතුරට. ඒ විදිහට ලිපියක් වෙනස් කරලා ඔයාලට අභ්‍යාස කීපයක් කරද්දී ඔයාලට ලියුම කඩංගු විය යුතු කරුණු මොනවද, ලියන්න ඕන කොහොමද කියලා ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලියුමක වැදගත් කොටස් කිහිපය ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. ලියුමක තියෙන්න ඕන ලිපිනය, ආමන්ත්‍රණය, අන්තර්ගතය, ආරම්භය සහ අවසානය පිළිබඳ ඒකට ඔයාලට නිවැරදි අවබෝධයක් ලැබෙනවා. මේ අභ්‍යාස දිහා ඊළඟට අවධානය යොමු කරද්දී මේකේ සැප්පාඩු ඔන්නේ පළවෙනි අභ්‍යාසය අහන ප්‍රශ්නයක්. ඉක්කඩිදම් යාරුක්කු එළදක් පට්ටෙලදු. ඔයාලා දන්නවා දැන් ප්‍රශ්නයක් අපි අහන ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න ඕන වාක්‍ය මේ ප්‍රශ්නයේ සම්පූර්ණ පිළිතුර විදියට. ඉක්කඩිදම් යාරාල් යාරුක්කු එළදක් පට්ටෙලදු. කා විසින් කාටද මේ ලියුම ලියන ලද්දේ කියලා තමයි ආන්නේ. ඊළඟ ප්‍රශ්නය යාල් පාණත් ඉක්ක එඳ මාදත්තිල් සෙල්ල ඉරුක්කින්රාල් මේ ලියු මේ යාපනයට මෙයාලා මොන මාසේද යන්න සිටින්නේ කියලා දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා. යාල් පාණතික්ක එඳ මාදත්තිල් සෙල්ල ඉරුක්කින්රාල්ද. තුන්වෙනි ප්‍රශ්නය යාල් පාණතික්ක සෙල්ල ඉරුප්පවර්හල් යාපනයට යන්න ඉන්න අය කවුරුන්ද කියලා තමයි තුන්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ. හතරවෙනි ප්‍රශ්නය අශෝක එදක්කුවාවලාහ ඉරුප්පදාහ කෝරු හින්රාල් අශෝක මොනවට කැමැත්තෙන් සිටිනවාද කියලාද කියලා තමයි ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ. අශෝක කැමැත්තෙන් සිටින්නේ මොනවටද? පස්වෙනි ප්‍රශ්නය සිංහල මක්කලින් උනවු වහේහල් ஐந்தினையும் தமிழ்களின் உணவு வகைகள் ஐந்தினையும் எழுதுக. ஈழங்க பிரச்சனைய பசின பிரச்சனைக்கு சிங்கள மக்களின் சிங்கள ஜனதாவுக்கே உணவு வகைகள் ஆஹார வர்க்க ஐந்தினையும் பகக்கோத் தமிழ்களின் தெமலாயகே உணவு வகைகள் ஆஹார வர்க்க ஐந்தினையும் எழுதுக பகக்கோத் ලියන්න කියලා තමයි සයප්පාඩු 1 අභ්‍යාස අංක 1න් කියවෙන්නේ. ඊළඟ එකේ තියනවා ලිපියක් දීලා තියෙනවා. ලිපිය කොටස් ටික මාරු කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් ලියුම පිළිවෙලට ගලපලා ලියන්න තමයි දෙවනි අභ්‍යාසයෙන් තියෙන්නේ. ඉප්පඩික්කු මෙයට, අන්බුල්ල නන්බන් කමලුක්කු, ආදරණීය මිතුරා කමල්ට, නාන් නල්ල සුහම් උනදු සුහම් එප්පඩි මම හොඳින් ඉන්නවා, ඔයාගේ සැප සනිප කොහොමද, අන්බාර නන්බන් කුමාර් ආදරණීය මිතුරා කුමාර්. ඊළඟට ලිපිය තියෙනවා. ඒ විදිහට මේක කරුණු තියෙන ඔයාලට තියෙන ලිපිය ගලපලා ලිපිය නැවත සකස් කරලා ලියන්න. අභ්‍යාස අංක 6 තියෙනවා, 4 තියෙනවා. මොලිපිය ඍතු එළදුංගල් සිංහල භාෂාවට පරිවර්තනය කරලා ලියන්න. මෙතන තියෙනවා අන්බුල් අප්පාවුක. ඔයාලට දරුවනේ මේක ඔයාලා තනියම අවබෝධ කරගන්න පුළුවන්. මෙතන තියෙන අදහස ඒ නිසා ඔයාලා මේ මේ අභ්‍යාස ටික පෙළ පොතේ සටහන් කරගන්න. අපි වෙනම කොටසක් ලිපි ලිවීම කියලා කොටස් කරගෙන තියෙනවා. ඒ කොටසේ
मे पाडमट अदाल अवश्य करुणु टिक अभ्यास टिक लिपिय ओयाला सटहन करगन्न